මහමෙවුන කතාවේ 32 වෙනි කොටසට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි ඔයා තාමත් දේ ස්ටෝරි channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්ම subscribe කරලා එහාපැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි යමු කතාවට. මම කොළඹ යන්නට තීරණය කළෙමි. තවදුරටත් රත්නපුරයේ නැවති කල හැකි දෙයක් නැත. වෛද්‍ය විද්‍යාලයට නොතේරුනොත් ඉගෙනීමේ කටයුතු වලට වියදම් කරන්නට මුදලක් අතේ නැත. කොළඹ ගස් ડોක්ටර් අරුණාචලන් හමු වී රැකියාව යලිත් කරන්නට පටන් ගත යුතුය. ඒ සමගම කොළඹ නවතින්නට තැනක් සොයාගත යුතුය. අම්මත් කැටුවම කොළඹ යන්නට හිතුවද ඇයවගෙන ගොස් කාත් කවුරුත් නැති කොළඹ තනි කිරීම පාපයකි. ඉඩක් ලැබෙන හැම මොහොතකම මට රත්නපුරයට පැමිණිය හැක. කොළඹ සිට රත්නපුරයට මහදුරක් නැත. ඉන්ටර්සිටි එක නැගගත් කල පැය එකමාරෙන් රත්නපුරයට පැමිණිය හැක. ඊළඟ සෙනසුරාදා උදේම මම කොළඹ යන්නට ඇඳ ගත්තෙමි. අම්මා ડોක්ටර් අරුණාචලම්ගේ ගෙදර ගෙන යන්නට සෞදුදොල් ටිකකුත් මුං කැවුම් ටිකකුත් හදා දුන්නාය. ඔහු සිංහල කැවිලි වලට පුදුම ලෙස ආශ කළේය. ඔහු ප්‍රිය කළ නිසාම රත්නපුරයේ සිටියේදී මම අම්මාට කියා දෙතුන් වරක්ම කිරිබත් හදාගෙන ගියෙමි. කොළඹ ගිහින් නතර වෙන්න පිළිවෙලක් තියෙන තැනක් හොයාගන්න. රස්ති අධිකාරියෝ ඉන්න බෝඩින් කෑල්ලක නවතින්න හදන්න එපා. ඔයාට ඒ ජීවිතේ ගැලපෙන්නේ නැහැ. අම්මා උදේ එනගනිද්දී කීවාය. මට කොහේ ගියත් ජීවත් විය හැකියි මට සිතුනි. නාස්ති වෙනවාද රැකිනවාද කියා තීරණය කළ යුත්තේ අපය. ලෝකයට අපව නාස්ති කරන්නට නොහැක. දිගටම ඉන්න පුළුවන් තැනක් අම්ම හොයාගන්නේ. සහන්ගේ මාම කෙනෙක්ගේ ගෙදරකුත් තියෙනවා. සහන් කිව්ව එහි ගිහින් බලන්න කියලා. සමහර විට ડોක්ටර් කියයි දොස්තර මහත්තයාගේ ගෙදර නතර වෙන්න කියලා. ડોක්ටර් අරුණාචලම්ගේ නිවස ගැන අම්මා කියද්දි මට සිහි වූයේ ඔහුගේ දියණියවයි. සුන්දර දමිළ යුවතියක් වූ ඇය ડોක්ටර් සේම කාරුණික ගතිගුණ තිබූ යුවතියකි. ඒක කරදරයි අම්මේ. මං ආසයි තනියම ඉන්න. ඔයාගේ කැමැත්තක්. කුඩු විටින් කොළඹ බස් එක නැගී මම කොනේ අසුනකට බර වුනේමි. බස් රියට පසු වෙන කොළඹ රත්නපුර මහා මාර්ගයේ දර්ශන මගේ ජීවිතයේ බොහෝ අවස්ථා මට යලි යලිත් සිහිපත් කළේය. එක දවසක රාත්‍රියේ ශාන්ත අයියගේ වාහනයෙන් රත්නපුර සිට අවිසාවේල දක්වා ගිය ගමන මට සිහිපත් විය. ප්‍රසංස ප්‍රථම වරට මා සිපගත්තේ එදාය. එදා ලද ප්‍රථම හාදුවේ උණුසුම දැනුත් මට දැනෙන්නාක් මෙන් විය. කොළඹ නවතින්නට මට මේ තරම් හදිසියක් ආවේ එදා ප්‍රසංසාට කතා කළ පසුද. ඇය ඉන්නා ඉසව්වක රැඳෙන්නට, ඇගේ කටහඬ ඇසෙන තැනක ඉන්නට, ඇගේ සුවඳ සිහිනෙන් හෝ දැනෙනීමක ඉන්නට මම සදාකල්ම සිහින දුටු වෙමි. ප්‍රසංස මට අහිමි වී ගිය පසුවත් මම මගේ මතකයේ ඇයව තබාගෙන ආදරය කළෙමි. මම දොස්තර කෙනෙකු වන්නට ඉගෙන ගන්නවා බලා ඉන්නට ප්‍රසංස කවදාවත් ආශ කළාය. මේ තරම් ඉක්මනින් ඒ ආශාව නැති වේ යයි ඇයි නොසිතන්නට ඇත. අද මම වෛද්‍ය විද්‍යාලයට ඇතුළුවන්නට ආශාවෙන් උන්නෙමි. එහෙත් ප්‍රසංසා මා ආසල නැත. ගත වූයේ මාස 2-3කි. එහෙත් ඒ කාලය අතරතුර වසර 2-3ක් දේවල් සිදු විය. ප්‍රසංස විවාහ විය. ඊට කලින් අපි වෙන් උනේමි. මම උසස් පෙළ විභාගයට ලී වෙමි. ප්‍රසංස විවාහ වී කොළඹ ගියාය. දැන් මමද කොළඹ යන්නට සූදානම් වෙමි. යලිත් වරක් පාරක තොටක හෝ ප්‍රසංසාව දැක ගැනීමේ ආශාවක් බලාපොරොත්තුවක් මා තුළ නැතයි මට අවංකව කිව නොහැක. මට මගේ ඇස් පියාගත හැක. එහෙත් මට මගේ හදවත වසාගත නොහැක. ඒ හදවතින් දුටු එකම සුන්දර ගැහැණු ප්‍රතිමාව ප්‍රසංසාය. වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී මට අලුත්ම ජීවිතයක් පටන් ගත හැක. එහෙත් ඒ අලුත් ජීවිතයටද මගේ ආදරයේ පර වූ මල්පෙති ගොඩ මම ඔසවාගෙන ඉමි. ප්‍රේමයේ ඒ පරමල්ගොඩ පවා මට සනීපය. යලිත් මේ ජීවිතයේ තවත් කෙනෙකු නමින් මල් පුපුදවා ගන්නට තරම් මේ හිතට හයියක් නැත. පිටකොටුවෙන් බැස මම වැල්ලවත්තට යන බස එක නැගෙමි. අරුණාචලම් මහතාගේ නිවස පිහිටියේ වැල්ලවත්තේ කදිරේෂන් කෝවිලට යාබද පාරේය. ප්‍රසංස හැරුණුකොට මට ජීවත් වන්නට මහ ශක්තියක් දුන් අනිත් කෙනා මේ දයාබර දොස්තර මහතාය. ඔහු මට දුන්නේ රැකියාවක් පමණක් නොවේ, ජීවත් වීමේ බලාපොරොත්තුවක්ද දුන්නේය. හැමෝම එහෙම බලාපොරොත්තු දන් දෙන්නේ නැත. ડોක්ටර් අරුණාචරම්ගේ නිවස තරමක් වත්තක පිහිටි සම්ප්‍රදායික නිවසකි. මනාලෙස පිරියල කළ ගෙම තුළින් කුරුළු ශබ්දත් දේනුන්ගේ ශබ්දත් ඇසෙන්නට විය.
මේ නිවස ගැලපෙන්නේ වෛද්‍යවරයෙකුට වඩා කලාකරුවෙකුටය. මා යද්දී අරුණාචරම් මහතා මිදුලේ ඇවිදිමින් පත්තර බලමින් උන්නේය. උදෑසනින්ම ඩේලි නිවුස් පුවත්පත බැලීම අරුණාචරම් මහතාගේ පුරුද්දයි. හෙලෝ මාදව, කමින්ස් ඇන් කමින්. මට ඔයාව ඕන වෙලා තිබ්බේ. ගුඩ් ගුඩ්. ආපු එක ගුඩ්. ඔහු මාව පිළිගත්තේ දරුවෙකු පිළිගන්නා තාත්තා කෙනෙක් මෙන්. එක්සෑම් ඉවරද පුතා? ඔව් සර්. ආයෝ ෂුවර්? ෂුවර් සර්. මම මෙඩිකල් කොලේජ් සිලෙක්ට් වෙනවා. මම ආඩම්බරයෙන් කීවෙමි. එක්සලන්ට්. එහෙම තමා ඉන්න ඕනේ. මං ඔයාව හොඳ ඩොක්ටර් කෙනෙක් කරනවා. පිටරටත් අරිනවා. යූ නෝ මාදව, මට උදව් කරන්න එහෙම කවුරුත් හිටියේ නෑ. ජැෆ්නවල ඉඳලා කොළඹ ඇවිත් හරියට දුක් වින්දා. යූ නෝ මරදාන? යූ නෝ මාදව? සරස්වති, අන්නේ සයිවර් ලෝච් එකේ උඩ තට්ටුවේ බිම තමයි මං නිදාගත්තේ. උදේට වඩියයි ප්ලේන්ටියයි. දවල්ට කෑම නෑ. රෑට තෝස දෙකයි ප්ලේන්ටියයි. බට් ඇයි වොන් ගේම් මාදව? අද මගේ දරුවෝ එහෙම දුක් විඳින්නේ නෑ. මං ඔයාට ඉන්නවා. මගේ දැසට කඳුළු පිරුණි. මෙවන් මිනිසුන් සමීපයේ හුස්ම ගන්නට ලැබීමත් සනීපයකි. යමු, මං ලබන සතියේ ඉඳලා මෙඩිකල් සෙන්ටර් එක පටන් ගන්නවා. මාදව මට ඇසිස්ටන්ට් කරන්න ඕනේ. රත්නපුරේ ඉඳලා බෑ. ඔයා කොළඹ එන්න ඕනේ. ඔව් සර්. මාදවට නතර වෙන්න තැන් තියෙනවද? නෑ, ගෙයක් තියෙනවා සර්. නැත්තම් මෙහි ඉන්න. වැඩ තියෙන දවසට ඉන්නම් සර්. අරුණාචරන් මහතාගේ වත්ත මෙන්ම මේ නිවසද සුන්දරය. ඒ ඉන්දියානු ආරාමයක් බඳුය. ඇතුළතින් ගෙන ඉන්දියානු හඳුන්කූරු සුවඳ සීගන්වන්නේ කෝවිලකට ගොඩවෙද්දී ඇතිවන හැඟීමය. ගෙට ගොඩවෙද්දීම අරුණාචරන් මහතාගේ දියණිය කපුරු දැල්ලූ පහනක්ද රැගෙන කුඩා කාමරයේ සිට එළියට ආවාය. ඇය මාව දැක නැවතුණාය. මම සිනාසෙන්නට උත්සාහ කළෙමි. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් මාධවී මිස්. මම සිනාසේ කීවෙමි. සුදු ට්‍රීකවාට කලිසමක් සහ මෙරුම් පාටට හුරු ටී ෂර්ට් එකක් ඇඳවුන් නැගේ නළලත මැද කුඩා රිදී පැහැදත් පොට්ටුවක් විය. මෝර්නින් මාධව. ඩැඩි, මාධවට අපිව රිමයින් වෙලා නේද? මේ සුන්දර දමන යුවතියව මට කිසිදා අමතක නොවේ. ඇයට සම්පූර්ණයෙන්ම පිහිටා ඇත්තේ අරුණාචලම් මහතාගේ ගතිගුණමය. අත ගහන්න. කපුරු දැල්ලූ පහන මා ඉදිරියට ගෙනවිත් මාධවී කීවාය. මම දෝතින්ම කපුරු දැල්ල ස්පර්ශ කරමි. ඊටත් පසු දැල්වෙන කපුරු දුමාරය මැදින් ඇගේ නිර්මල වතමල දැක ගත්තෙමි. මාධව ආවේ නැත්තන් ඩැඩි යන්න හිටිය ඕව ගන්න. මං කිව්ව මාත් එන්නම් කියලා. එදා වගේ බෝපත් ඇල්ල යන්නද? මම සිනාසී ඇසුවෙමි. ඇය රත්නපුර ආවිට ඇයව බෝපත් ඇල්ලටත් සමන් දේවාලයටත් එක්කාගෙන ගියේ මාය. හරි ෂෝක් නේද එතන? අරුණාචලම් මහතා අමතමින් සිටි දුරකථන ඇමතුම අවසන් කර අප දෙසට ආවේය. මොනවද මාධව මගේ අම්මා කියන්නේ? ඔහු මගේ අම්මායයි කීවේ ඔහුගේ දියණියටය. දෙමළ භාෂාවද සිංහල භාෂාවෙන් ආදරණීය භාෂාවකි. නෑ ඩැඩි, මං කිව්වේ අර වෝටර්ෆෝල් එක ගැන. බෝපත් ඇල්ල. It's the one of the most beautiful waterfall in Sri Lanka. මේ මාධව තාම මොනවත් කෑවෙත් නෑනේ. Good, arrange a breakfast. මාධව දිගටම ඉන්නවනේ ඩැඩි. Yes, he will practice with me. අපි කොල්ලව හොඳ ડોක්ටර් කෙනෙක් කරමු. මාධවී ડોක්ටර්ගේ වදන් අනුමත කරමින් පැහැබරලෙස් මාධව ડોක් මාධවී ડોක්ටර්ගේ වදන් අනුමත කරමින් පැහැබර ලෙස සිනාසුනාය. ඇය අත තිබූ කපුරු පහන ප්‍රධාන සාලයට කෙලින්ම ඌ කුඩා දේවාලය කුටි ආසන තබා ඇතුළට ගියාය. අමතක කරලා දාන්න මාධව, අතීතයේ එහෙම් පිටින්ම ගිවප් කරලා දාන්න. අර ගෑනු ළමයා, එයා ලයිෆ් එකේ හිටියේ නෑ කියලා හිතන්න. නැත්තම් හිත හරියට කරදරයි. කරන්නට අමාරු දෙයක් එයමයි. විශාල බුරුත ගසක් මෙන් පපුව හාරාගෙන මුල් ඇදී සෙනෙහසක් උගුල්ලා දැමුවද මුල් කෑලි ඉතිරි වෙයි. සර්, මට ඉගෙන ගන්න ගමන් ජොබ් එක කරන්න පුළුවන් නේද? Why not? එහෙම තමයි කරන්නත් ඕනේ. Now you are not a child, not a school boy. Now you are the man. මිනිහෙක්, ඒ නිසා හොඳට වැඩ කරන්න. ඔයා කොළඹවම අම්මා රත්නපුරේ තනියමනේ. මම අම්මට කොළඹ එන්න කතා කළා සර්. අම්මා ආස නැහැ. මට වීකෙන්ඩ් එකට යන්න පුළුවන් නේ. ඔව්, ටිකක් දුක් විඳတာ කමක් නැහැ. ඔයා හොඳට සැප විඳිනවා. මට අමුතු සෙපක් ඕනෙත් නෑ සර්. මීට වඩා ටිකක් උඩට ආවම ඇති. දොස්තර මහතා මගේ කතාව අනුමත කරන්නට මෙන් මගේ කරට අතක් දමා පිටට තට්ටුවක් කරගෙන ගියේය. ඩැඩි, බ්‍රෙක්ෆස්ට් රෙඩි. කම් විත් මාධව. මාධවී තම කාමරයේ සිට කෑ ගැසුවාය. යන් මාධව, අද දුවයි මායි විතරයි ගෙදර.
ඔක්කොම රිලේෂන් කෙනෙකුගේ ගෙදර ගිහින්. කෑම මේසේ නියම ඉන්දියානු කෑමවලින් පිරී තිබුණි. උණුවෙන් දැමූ තෝසෙත් ඉඩ්ලිත් විශේෂයෙන් සෑදූ සම්බෝල වර්ග දෙකකුත් ඉන්දියානු කරි කිහිපයකුත් විය. ඊට අමතරව මුදෝපු කිරි කුඩා බෝල් එකක්ද විය. ඉඳගන්න මාදව, කෑම මේසේ ඉඳගත් පසු මගේ පිගාන ගෙන මට බෙදුවේ මාධවීය. ඇය අහිතක් නොමැතිව මගේ උරහිස ළඟ හිටගෙන මට බෙදුවාය. මෙච්චර කන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ. තෝසි තුනක් දමා ඒ මතට සම්බෝලත් හොදිත් දමන්ති මම කීවෙමි. බොයිස්ල හොඳට කනවනේ, කන්න ඕනේ. රසම්මා වඩගේ ඉන්න. උණුණුවෙන් බැදූ මසාල වඩේ පිගාන මේ කාර්යය රැගෙන ආවාය. සියල්ලටම වඩා ඒ වඩේ හොඳයයි මට සිතුනි. වඩේ එකක් කාල පස්සේ තෝසි කන්න. උණුවෙන් වඩේ හරි රහයි. මේ සම්බෝල එක්ක කන්න. කොළ පැහැයට හුරු සයිවර සම්බෝලයක් වෙනමම ප්ලේට් එකකට බෙදා මාධවී මා ළඟ තැබුවාය. ඇත්තටම ඇය කියූවක් මෙන් උණු වඩේ සම්බෝලත් සමග ඉතා රසය. මාධව උදේම ආයේ රත්නපුර යනවද? නෑ සර්, මම නවලෝකෙට ගිහින් එන්නම්. ඔයා ඉන්න, දවල්ට කාලම රත්නපුර යන්න. මාධවී මා දෙස හිසෝසවා බලා එවෙල සිනාසුනාය. ඩැඩි, මං කදිරේෂන් කෝවිලට යනවා. මාධවත් එක්කයි යන්නද? ඒක හොඳයි. සාමිටි කියලා මාධවට ශාන්තියක් කරවන්න. ඔයා කියන්නේ මේ අපේ රිලේෂන් කෙනෙක් කියලා. එහෙනම් මාධව දුවත් එක්ක කෝවිල් ගිහින් එන්න. යුවතිය තෝස ටික කෑවා නොව අත ගෑවාය. අරුණාචලම් මහතා කෑවේ පුවත්පත පැත්තක තබාගෙන එය බලමින්. ඩොක්ටර් අරුණාචලම් නවලෝක රෝහල්ට ගියේ උදේ 10ට පමණය. ඔහුගේ වාහනය ගේට්ටුවෙන් නොපෙනී ගිය පසු මාධවී නිවසේ ස්තෝප්පුවේ වූ විශාල ලීකුළුණට බරවී මාදස බැලුවාය. මාධව එනවා නේද කෝවිල් යන්න? මම සිනාසේ හිස වැනුවෙමි. ස්වාමි විවේකානන්දන් හරි ලස්සන්ට ප්‍රේ කරනවා. මුකුත් ඕන් නෑ මාධව. දෙවියෝ දිහා බලාගෙන ඔයාගේ හිතේ තියෙන දේ කියන්න. ඔයා පිරිසිදු නම් ඔයාගේ හිත පිරිසිදු නම් ෂුවර් එකටම යා ඔයා දිහා බලනවා. මාධවී මිස්ට එහෙම දෙවියෝ බලලා තියෙනවද? මට හොඳ ඩැඩි කෙනෙක් ඉන්නවා, හොඳ අම්මා කෙනෙක් ඉන්නවා. කවුරුවත් මට දුකක් දෙන්නේ නෑ. මගේ හිත තියෙන්නේ හරි සතුටින්. What else we need මාධව? එච්චරයි නේද ඕනේ? ලා බාල යෝතියක වුවද ඇය සතුව සරල ජීවන දර්ශනයක් ඇත. සැනසීමක්, සතුටක්, හිතේ නිදහසක් මිසක අපට අවශ්‍යයින් කුමක්ද? අපිට සතුටින් ඉන්න ලැබුණට ගොඩක් අය ඉන්නේ සතුටින් නෙමේ මාධව. මේ එහා ගෙදර ඇන්ටි ඉන්නව නේද? එයාගේ හස්බන්ඩ් යාව දාලා ගියා. හරි පව්, දැන් ගෙදර තනියම ඉන්නේ. මම හවසට ගිහලා කතා කර කර ඉඳලා එනවා. මේ ඉස්සරහා ගෙදර ඔයා වගේ සිංගල බෝයි කෙනෙක් ඉන්නවා. එයාට කතා කරන්නත් බෑ, ඇහෙන්නෙත් නෑ. පව්, ඔයා වගේ හරි ලස්සනයි. සන්ඩේ දවස්වලට මං කතා කරනවා බැඩ්මින්ටන් ගහන්න. බලන්න හැමෝගෙම ලයිෆ් වල සම් ප්‍රොබ්ලම්ස්. මේ අති සුන්දර දෙමළ යුවතිය මට පසක් කරන්නේ කොතරම් නිසංසල ජීවන දර්ශනයක්ද? තමා විදින ජීවන සතුට අන් අයගේ දුක් සංකා හා බෙදා හදා ගන්නට තරම් ඇය කාරුණිකය. ඩැඩි මාධව ගැන හරියට කියනවා. මොනවා හරි වැඩක් හිර වුණාම මගේ කොල්ල නැතුව මගේ අත කැඩිලා වගේ කියනවා. ඩැඩි එහෙම කාටවත් ඇටෑච් වෙන කෙනෙක් නෙමේ මාධව. කාලයක් ඩැඩි සමහර සිංහල මිනිස්සු එක්ක තරහින් හිටියේ. මං ඉපදුනේ 1983 වල ජූලයි කලබල දවස්වල. අම්මිට මාව ලැබෙන්න ඉද්දි තමයි ජූලයි කලබල ඇවිත් තියෙන්නේ. අපේ ලොකු ගෙයක් තිබ්බ කොටහේනේ. ඩැඩි මමී බලන් ඉද්දි ඒක ගිනි තිබ්බලු. ඩැඩිගේ ක්ලාස්මේට් වෙන කැප්ටන් අංකල් කෙනෙක් තමයි ප්‍රෙග්නට් වෙලා හිටිය අම්මවයි තාත්තවයි එයාපෝර්ට් එකකන් ගිහින් තියෙන්නේ. අපි අවුරුදු 5ක් ඉන්දියාව ඉඳලා ආවේ. මෙවැනි අසරණ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ගිනි තබා සිංහල ජාතියේ මිනිස්සුන් විනාශ කරගත්තේ තමන්ගේම සහෝදර ජාතියේ මනුස්සකම නොවේද? සිංහල මිනිස්සු ඔක්කොම එහෙම නෑ මාධවී මිස්. අයි නෝ මාධව, ඔයා කොච්චර හොඳද. ඒ වගේම තමා හැම ටැමිල් කෙනෙක්ම LTTE රෙජිස්ටර්ලා නෙමෙයිනේ. මම සිනාසී හිස වැනුවෙමි. තවමත් පාසල් වියේ ඉන්න ඇය මටත් වඩා සමාජය ගැන දනි. මාධවීගේ මෝරාගේ බුද්ධිය මගේ හිත ඇති කරේ ප්‍රසාදයකි. මං එහෙනම් ඇඳගෙන එන්නම් මාධව. එන්න ගේ ඇතුළට. මම ඔයාට CD එකක් දාලා යන්නද? ඇය ගිරවියක් මෙනි. මම වචන 1000ක් කතා කරද්දි ඇය වචන 100ක් කතා කරයි. සමාජ පන්තියක් වශයෙන් ගත් කල ඇය උන්නේ සමාජයේ මතු මහලෙය. මා උන්නේ පාතාලයක. මා උන්නේ පාතාලයකය. මේ යුවතිය මා හා දොඩවන්නේ එලෙස සිතා නොවේ. මට ප්‍රශංසාව සිහි විය. ප්‍රශංස තුළ ඇත්තේද මාධවීගේ වැනි නිරහංකාර ගතිගුණය. ඇය මේ මොහොතේ මොනවා කරනවා ඇත්ද? මා කොළඹ ආ බව ප්‍රශංස දන්නවනම්.
මං රහුමන්ගේ සීඩී එකක් දැම්මා. බලන්න මාදව ලස්සනද කියලා. එසේ කියාගෙනම මාධවී ඇතුළට ගියාය. මම සාලයේ වූ කුෂන් පුටුවකට බර වී සංගීත තැටියේ සංගීතයට සවන් දුන්නෙමි. අසිරිමත් ඉන්දියානු සංගීතයෙන් මම මන්මත් වී ගියෙමි. සීඩී ප්ලේයරයේ අසල තිබූ සීඩී පටයේ කවිරියගෙන මම රෝජා ගීතය ගයන්නේ කවුදේ බැලුවෙමි. බාල සුබ්‍රමණියම්ය. ඔහුගේ හඬ හදවත් පතුලෙනුත් පතුලට කිඳා බහි. සාලයේ වූ මෘදු හඳුන්කූරු සුවඳත් සුවදායක සිසිලසත් ඉන්දියානු සංගීතයේ වූ මනමෝහිනී බවත් නිසා මම වෙනමම ලෝකයකට පිවිසුනමි. මගේ දැස් පියවි ගියේ ඉබේටමය. යළි මා දැස් ඇරියේ සුසුම් හඬක් මා ඉදිරියේ ඇහෙද්දීය. ලා නිරට හුරු සල්වා ඇඳුමකින් සැරසුණු යුවතිය මා දෙසම බලා උන්නාය. මම ලැජ්ජාවෙන් බිම බලා ගත්තෙමි. නින්ද ගියාද නැත්තම් මියුසික් එක ෆීල් වුණාද? බාල සුබ්‍රමණියන්ගේ වොයිස් එක හරි ලස්සනයි. කොහෙද ඈත ඉඳලා කියනවා වගේ. මම මගේ අවංක රසික හදහස් කීවෙමි. මාතාසම ගායකය බාල සුබ්‍රමණියම්. රෑට එහෙම ආනකොට හරි පුදුම හිතෙනවා. අපි යන්න. කුඩා පර්ස් එකක් පමණක් අත තබාගෙන ඉන්දියානු සල්වා ඇඳුමේ උතුරු සළුව ගෙල දෙපැත්තෙන් පිටුපසට වැටෙන්නට දමා උන් ඇය නියම හින්දුස්ථානී යුවතියකි. කෝවිලමේ ළඟයි. අපි පයින්ම යමු මාදව. රසම්මා, අපි තව පැයකින් එනවා. අපිට අයිස් ජබට් ඕනේ. සටි චරියම්මා, පොයිටු වාංග. මෙහි කාර්ය සිනාසී කේවාය. මාධවී ගමන් ගත්තේ මට සමාන්තරවය. අපි බෝගන්විලා අරලියා හා මුසෙන්ඩාස් වැනි ගස්වල සෙවණියටින් ඇවිද ගියෙමි. ඔන්න ඉතින් අතට මහමෙවුන කතාව නිමාවට පත්වෙන්නේ මෙන්න මේ විදියට. ඔයාට ඉතින් අද කොටස ගැන දැනෙන දේත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් අයට අහන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊට රාත්‍රී 8ටත් ද ස්ටෝරි channel එක පැත්තෙන් මුණ ගැසෙමු. ඔයාලට සුබ රාත්‍රියක්.